අයිබෝන් දුවේ පුතේ අපි සූදානම් වෙන්නේ අපේ 10 ශ්‍රේණියේ දරුවොත් එක්ක මේ සතියට අදාළ අපේ රීකැප් වීඩියෝ පාඩම් මාලාවේ මේ සතියට අදාළ වීඩියෝ පාඩමට අවධානය යොමු කරන්න. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමීකරණ ඒකකය පිළිබඳව. අපි ප්‍රශ්නෙ වෙතට අවධානය යොමු කරමු. මෙතනදී අපිට හම්බුණා සමීකරණ ආකාර කිහිපයක්. මුලින්ම සමීකරණවල මූලික සංකල්ප, ඊට පස්සේ වරහන් සහිත සමීකරණ විසඳීම, ඊගාවට අපිට හම්බුණා භාග සහිත සමීකරණ විසඳීම සහ අවසාන වශයෙන් සමගාමී සමීකරණ. මුලින්ම අපි සමීකරණවල සරල අවස්ථා කිහිපයකට අවධානය යොමු කරමු. පහත සමීකරණ විසඳන්න. එතකොට මේ හරියට මුලින්ම කරන්න ඕනේ අපි බීට උත්තරයක් ගන්න. ඒ සඳහා අපි මුලින්ම ඍණ 7 අයින් කරගන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? ඍණ 7 එහා පැත්තට යවනවා. නේද? සමීකරණෙන් අපි ඉස්සෙල්ලාම කරන්නේ ඍණ 7 එහා පැත්තට යනකොට මොකක් වෙනවද යා? ධන 7ක් වෙනවා. ඒ අනුව 3b සමානයි 9යි. දෙපැත්තම බෙදන්න දරුවොත් 3ෙන් 3ට 3 කැපුණා. b සමානයි කීයද? b සමානයි 3යි. b සමානයි 3යි කියලා ගන්න පුළුවන්. ඊගාවට අපි m තනි කරගන්න නම් ඉස්සෙල්ලාම ඍණ 1 එහා පැත්තට යවන්න. එතකොට අපිට හම්බෙනවා m බෙදීම 5. නේද? m බෙදීම 5 සමානයි 8 එකතු කිරීම 1. ඒ යනවා අපිට එනවා m බෙදීම 5 සමානයි කීයද? 9යි. දැන් අපිට ඕනේ මෙන්න මේ 5 එහා පැත්තට යවන්න. එතකොට මොකද වෙන්නේ? m සමානයි 9 බෙදීම 5 එහා පැත්තට ඇති ගුණ කිරීම 5ක් වෙනවා. ඒ යනුව m සමානයි කීයද? 45යි කියලා ගන්න පුළුවන්. මෙන්න වරහන් සහිත අවස්ථාවක්. මෙතනදී අපිට පුළුවන් එක්ක වරහන් ඉවත් කරලා හදන්න. එහෙම නැත්නම් වරහණෙන් එළියේ ඉන්න සංඛ්‍යාවෙන් දෙපැත්තම බෙදලා අපිට හදා ගන්නත් පුළුවන්. අපිට ලේසි මෙතෙන්දී වරහන් ඉවත් කරලා මේ ගණනයට යන එක. එහෙනම් මම මුලින්ම වරහන් ඉවත් කරන දෙවරක් x 2x. දෙවරක් 3 6යි. සමානයි කීයද? 11ට. දැන් මොකද කරන්න ඕනේ? මෙන්න මේ ධන 6 එලව ගන්න එහා පැත්තට. ඒ අනුව 2x සමානයි 11. එහා පැත්තට යනකොට යා ඍණ 6ක් වෙනවා. ඒ අනුව 2x සමානයි කීයද? 5යි. දෙපැත්තම බෙදන්න 2කින් ඒ අනුව 2ට 2 කැපුණා. x සමානයි කීයද? 2කින් 5 තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට 2යි 2කින් 1යි කියලා තියන්නත් පුළුවන් අපිට. 2යි 2කින් 1 විදිහට අපිට තියන්න පුළුවන්. හොඳයි. අපිට ඊට පස්සේ මේ පාඩමේදී හම්බුණා වරහන් කීපයක් සහිත අවස්ථා. මෙතෙන්දී අපි කලේ මුලින්ම වරහන් ඉවත් කරගත්තා. එතකොට අපේ දරුවෝ දන්නවා මුලින්ම ඉවත් කරන්න ඕනේ මෙන්න මේ ඇතුලෙන් ඉන්න සුළු වරහන්. ඊට පස්සේ තමයි සංගල වරහනට යන්නේ. ඒ නිසා අපි මුලින්ම සුළු වරහන සුළු කරගමු. බලන්න වරහනට එළියෙන් දෙකක් ඉන්නවා. සංගල වරහනක් තියෙනවා දෙවරක් x 2x. දෙවරක් x කීයද? 2x. ගාවට දෙවරක් ඍණ 1 ඍණ 2යි. එයාට එකතු කරන්න ඕනේ දෙකක්. සංගල වරහන දැම්ම වරහණෙන් එළිය 18ක් ඉන්නවා. ඊගාවට මෙන්න මේ සංගල වරහන ඇතුළ අපි පුළුවන් තරම් දැන් සුළු කරගන්න. මේ බලන්න ඍණ 2ට ධන 2 කැපිලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ කවුද? කියන්නේ සංගල වරහන ඇතුලේ අවසානයේ ඉතුරු වෙනවා 2x විතරක්. 2x විතරක් ඉතුරු වෙන සමානයි කාටද? 18ට. දැන් සංගල වරහන ඉවත් කරන්න. 2 වැඩි කිරීම 2x කීයද? 4යි. x සමානයි කීයද? 10. 8යි. දෙපැත්තම බෙදන්න 4ෙන්. 4ට 4 කැපුණා. x තනි වුණා. 18 4ෙන් බෙදුවාම එනවා කීයද? 4යි. 4ෙන් 2ක්. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට මන් තිබ්බා. ඊගාවට වරහන් ඉවත් කරමු. ඉස්සෙල්ලාම සුළු වරහන් ඉවත් කරන්න. එතකොට මේ සුළු වරහනට අයිති කවුද? 3. එහෙනම් 3ෙන් වරහන් ඉවත් කරන්න ඉස්සෙල්ලාම නම් 6 ඔහොමම ඉන්නවා. ධන 2 සංගල වරහණෙන් ඇතුලේ ඉන්නවා x. දැන් වරහන් ඉවත් කරන්න. 3 වරක් x 3යි x. ඊගාවට 3 වරක් 2 6යි. 3 වරක් 2 කීයද? 6යි. සංගල වරහන වහමු. සමානයි කීයද? 50. 8ට. දැන් වරහන ඇතුලේ පුළුවන් තරම් සුළු කරගන්න. අපිට පේනවා මෙන්න මේ x-ට 3x එකතු කරගන්න පුළුවන්. 2 කොහොමව ඉන්නවා. ඒ අනුව x-ට 3x එකතු කරාම 4x + 6 නේද? 4x + 6 = 50. 8යි. දැන් වරහන් ඉවත් කරන්න සංගල වරහනට අයිති මෙන්න මේ ධන 2. නම් 6 කොහොමව ඉන්නවා. 6 හොම් මිද්දි මන් දෙකෙන් වරහන් ඉවත් කරනවා. දෙවරක් 4x කීයද? 8යි. x. ඊගාවට දෙවරක් 6 කීයද? දෙවරක් 6 12යි. සමානයි කාටද? 50. 8ට. දැන් මොකද වෙන්නේ? සජාතීය පද මේ දෙන්න සුළු වෙනවා. ඒ අනුව කී දෙන්නේ? 8x + 18 = 50. 8යි. 18 එහා පැත්තට යවමු. 8x = 58යි. නේද? එහා පැත්තට යනකොට යා ඍණ 18ක් වෙනවා. ඒ අනුව 8x = 40යි. 58ෙන් 18ක් ගියම 40යි. බෙදන්න දෙපැත්තම 8ෙන් 8ට 8 කැපුණා. x = කීයද? x = 5යි. x = පිළිතුර අපිට ලැබෙනවා 5.
පහක් විදිහට සරලයි. අපි යමු ඉස්සරහට. මෙන්න ඊගාව ගාන බලන්න දරුවෝ. වරහනටයිදි 3. එහෙනම් දෙක හොම්ම මිද්දි මම වරහන ඉවත් කර ගන්නවා 3. හරි සංගල වරහන අපි ඊගාවට. 3 වරක් y 3y. 3 වරක් ඍණ 1 ඍණ 3යි. එයාගෙන් අඩු වෙන්න ඕනේ 2y. වැඩිලාවත් 2y 3ෙන් වැඩි කරන්න යන්න එපා. සමානයි කීයද? 2යි. දැන් අපිට පුළුවන් වරහන සුළු කරන්න 3y කින් 2y අඩු වෙනවා. සංගල වරහණෙන් එළිය දෙකක් ඉන්නවා. 3y කින් 2y ගිහම y නේද? ඍණ 3. සංගල වරහණ වැහුවා සමානයි 2යි. දැන් සංගල වරහණ ඉවත් කරන්න. දෙවරක් y 2y. එබැන් දෙවරක් ඍණ 3 ඍණ 6යි. සමානයි 2යි. දැන් මොකද කරන්න ඕනේ? ඍණ 6 ගෙනියන්න මෙහා පැත්තට. 2y සමානයි 2y සමානයි 8 එකතු 2 එකතු කිරීම 6. ඒ අනුව දරුවෝ 2y සමානයි 8යි. 2y සමානයි 8 නම් y බලන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න. ඒ අනුව y සමානයි කීයද? 4යි. y සමානයි කීයද? 4යි කියලා ගන්න පුළුවන්. අපි යන් භාග සහිත අවස්ථාවලට මෙතනදිත් අපිට බොහොම සරලව මේ කතාව විසඳ ගන්න පුළුවන් වෙනවා. භාග සංඛ්‍යාවක මෙන්න මේ පැත්තේ භාග සංඛ්‍යාව ඉන්න පැත්තේ තනි භාගයක් නම් ඉන්නේ අපිට පුළුවන් මොනවා කරන්නද? හරස් ගුණිතය දාන්න. තනි භාග සංඛ්‍යාවක් නම් ඉන්නේ අපිට දාන්න පුළුවන් මොන ගුණිතයද? හරස් ගුණිතය. මේ බලන්න 2π ධන 3 බෙදීම 5 නෙමෙයි බෙදීම 4 සමානයි කාටද? 5ට. 5 යට අපි දන්න ඕනම පූර්ණ සංඛ්‍යාවක් යට 1 ඉන්නවා. එහෙනම් එහා පැත්තේ ඉන්නේ තනි භාග සංඛ්‍යාවක් නිසා මම දානවා මොන ගුණිතයද? කියන්නේ හරස් ගුණිතය. තනි භාග සංඛ්‍යාවක් ඉන්නේ අපිට හරස් ගුණිතය දැම්ම හැකි. ඒ අනුව 2π එකෙන් වැඩි කළාම ඕනම එකක් එකෙන් වැඩි කළාම ඒ උත්තරේමයි. 2π ධන 3 4 වරක් 5 කීයද? 20යි. දැන් මෙයා නිකම්ම නිකන් සරල සමීකරණයක්. ධන 3 යවන්න එහා පැත්තට. 2π සමානයි 20 අඩු කිරීම 3. ඒ අනුව 2π සමානයි 17යි. දෙපැත්තම බෙදන්න දෙකෙන්. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා p සමානයි කීයද? 8යි 2න් 1ක් විදිහට. ඊගාවට මෙන්න මෙතනදී අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවෝ. අපිට මෙන්න මෙයාගේ හරය ඉවත් කරගන්න වෙනවා. එතකොට මේ සම්පූර්ණ සමීකරණයම අපිට පුළුවන් මොනවා කරන්නද? මේ දෙන්නගේ පොදු හරයෙන් වැඩි කරන්න. එහෙම නැත්නම් vg භාග දැනුමෙන් අපිට පුළුවන් මේ කටිය සුළු කරන්න. නේද? 3න් 2m අඩු කිරීම 5න් 5න් 3m කියන කෙනා vg භාග දැනුමෙන් සුළු කරන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. අපි vg භාග දැනුමෙන් සුළු කරලා හදමු. එහෙම නැත්නම් අපිට පුළුවන් මොනවා කරන්නද? මේ දෙන්නගෙන් පොදු හරයෙන් වැඩි කරන්න. පැහැදිලි නේද? වැඩි කරලා යමු අපි. මොකද සමීකරණ පාඩම මෙහෙම සාකච්ඡා කරපු නිසා. 3ටයි 5ටයි පොදු හරය 15. ඒ නිසා මම තීරණය කරනවා 3න් 2m කියන කෙනාගෙන් අඩු කරන්ඩ 5න් 3m. මෙයාවත් පොදු හරයෙන් වැඩි කරන්න පුළුවන් අපිට. වැඩි කිරීම 15 සමානයි 1 වරක් 15. ඒ අනුව මෙන්න මම සුළු කිරීම ගන්නට කරගන්නවා. 3ට 1යි 15ට 5යි. 5 වරක් 2යි. 5 වරක් 2යි කියේද 10යි. එම් මේ බන් 5ට 1යි මෙයාට 3යි. 3 වරක් 3යි එම් කියේද? කියන්නේ ඍණ 3යි එම් සමානයි කියේද? 15යි. ඒ අනුව මෙතන දිනනවා. ඒ අනුව අපිට පුළුවන් මෙතන 10යි එම් ගෙන් 3යි එම් ගියාම කියේද? 7යි එම් සමානයි කියේද? 5 දෙපැත්තම බෙදන්න 7ෙන්. ඒ අනුව 7ට 7 කැපුණා. එම් සමානයි කීයද? 7න් 15 කියන එක අපිට ගන්න පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා 2යි 7න් 1ක් විදිහට. 2යි 7න් 1ක් විදිහට අපිට මේව බොහොම සරලව ගන්න පුළුවන්. හරි. මෙන්න ඊගාව ගන්නට අපි අවධානය යොමු කරමු. මේ බලන දරුවනේ 4 වාරයක් 3x ගෙන් 2 අඩු කිරීම 1 සමානයි 12යි. මේ වගේ ගණකදී අපිට ලේසිම කතාව තමයි වරහණයෙන් එළියේ ඉන්න කෙනාව අයින් කරන්න. එයා තමයි කරදරේ. එහෙනම් මේක වරහණ 4ෙන් ගුණ වෙලා තියෙන්නේ. සමන් 4ෙන් බෙදලා 4 අයින් කරගන්න. ඒ අනුව දැන් ඉතුරුනේ කවුද? 3x බෙදීම 2 අඩු කිරීම 1 සමානයි 3යි. දැන් අපි සාමාන්‍ය පරිදි ඍණ 1 මේ පැත්තට යවන්න. 3x 3x බෙදීම 2 සමානයි 3 එකතු කිරීම 1යි. ඒ අනුව 3x බෙදීම 2 සමානයි කීයද? 3x බෙදීම 2 සමානයි 4යි. දැන් මෙන්න මේ තියෙන කෙනාට අපිට දාන්න පුළුවන් මොන ගුණිතයද? කියන්නේ හරස් ගුණිතය. ඇයි? දැන් මේ පැත්තේ තනි භාග සංඛ්‍යාවක් ඉතුරුනේ. පැහැදිලිනේ? ඒ අනුව අපිට සුළු කිරීම ගන්න පුළුවන් බොහොම සරලව. 3x එකෙන් වැඩි වුණාම 3xමයි 2වරක් 4 8යි. දෙපැත්තම බෙදන්න 3ෙන්. ඒ අනුව අපිට අවසාන පිළිතුර ලැබෙනවා 3ට 3 කැපිලා ගිහිල්ලා x සමානයි කීයද? x සමානයි 2යි 3ෙන් 2ක් විදිහට. භාග සංඛ්‍යාවක් විදිහට ආවේ.
හොඳයි අපි යනවා ඊගාව කොටසට සමගාමී සමීකරණ අවස්ථාවට අපි යන්නේ මෙතනදී මට දරුවන්ට මතක් කරන්න ඕනේ සමගාමී සමීකරණ වල අපි මුලින්ම කළේ මොකද්ද එකම ජාතියෙන් සයිස් එක සමානයි තෝරගත්තා මෙතන ජාති දෙකක් ඉන්නවා එකක් A ජාතිය අනෙක් එක B ජාතිය එතකොට සයිස් එක දෙන්නගෙම සමානයි අපිට එක්කෝ ඒව තෝරන්නත් පුළුවන් මේ බලන්න මේ අවස්ථාව දෙකම මෙයාගේ සයිස් එක එකයි මෙයාගේ සයිස් එක එකයි ඒ තෝරගන්නත් පුළුවන් මෙයාගේ සයිස් එක එකයි මෙයාගේ සයිස් එක එකයි එකයි B නේ තියෙන්නේ නිසා අපිට යාළගේ සයිස් සමානයි එතකොට මෙතනදී අපි ඊගාවට කරන්න ඕනේ අපි තෝරගන්න කට්ටියගේ ලකුණු පරීක්ෂා කරන්න ඕනේ එතකොට අපි A තෝරගන්නත් පුළුවන් මෙතනදී B තෝරගන්නත් පුළුවන් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ තෝරගන්න කට්ටිය දෙන්නගෙම ධන ධන නම් තියෙන්නේ අපි සමීකරණ දෙක මොකද කරන්නේ අඩු කිරීමක් වශයෙන් යන්නේ තෝරගන්න දෙන්නගෙම ඍණ ඍණ නම් තියෙන්නේ අන්න එදාටත් අපි සමීකරණ දෙක මොකද කරන්නේ අඩු කරනවා තෝරගන්න එක්කෙනෙක් ධන වෙලා අනිත් එක්කෙනා ඍණ වුණොත් අපි එදාට සමීකරණ දෙක එකතු කරනවා තෝරගන්න එක්කෙනෙක් ඍණ වෙලා අනිත් එක්කෙනා ධන වුණොත් එදාට සමීකරණ දෙක එකතු කරනවා ඒ නිසා අපි හඳුනගත්තා ලකුණු සමානයි නම් සමීකරණ අඩු කරනවා ලකුණු අසමානයි නම් සමීකරණ එකතු කරනවා එතකොට දැන් දරුවෝ කියන්න මට ඒ තෝරගත්තොත් ඒගේ ලකුණු සමානයි ධන ධන එහෙනම් සමීකරණ මොකද කරන්න ඕනේ අඩු කරන්න පුළුවන් B තෝරගත්තොත් ලකුණු අසමානයි එහෙනම් සමීකරණ එකතු කරන්න පුළුවන් ඒ අනුව මම සමීකරණ දෙක නම් කරගන්නවා මේ මගේ පළවෙනි සමීකරණය මේ මගේ දෙවෙනි සමීකරණය ඒ අනුව මම තීරණය කරනවා B තෝරගන්න ඒ නිසා මම තීරණය කරනවා පළවෙනි සමීකරණයට මම එකතු කරනවා දෙවෙනි සමීකරණය ඇයි තෝරගන්න කට්ටියගේ ලකුණු අසමානයි එහෙනම් පළවෙනි සමීකරණය තමයි කවුද A ධන B එයාට එකතු කරන්න ඕනේ කවුද කියන්නේ B A ඍණ B සමානයි පහ එකතු කිරීම එක අපි තෝරගත්තේ B නිසා ධන B ට ඍණ B කැපිලා යනවා A එකතුනහම කීයද 2A වෙනවා සමානයි 6යි 2A සමානයි 6යි නම් A ව බලන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න ඒ අනුව A සමානයි 3යි A සමානයි කීයද 3යි අපි ඊට පස්සේ වාක්‍යයක් ලියනවා A සමානයි 3 නම් එකෙහි ආදේශය ඒ කියන්නේ පළවෙනි සමීකරණයට ආදේශ කරන්න යන්නේ දෙකට ආදේශ කරන්නත් පුළුවන් ඒ අනුව A ධන B සමානයි පළවෙනි සමීකරණය පහ. A කියන්නේ 3යි. එහෙනම් 3 ධන B සමානයි 5යි. දැන් B තනි කරගන්න ඕන නිසා 3 වන්න මේ පැත්තට. එතකොට යා ඍණ 3ක් වෙනවා. ඒ අනුව B සමානයි කීයද? 2යි. අපිට කියන්න පුළුවන් A සමානයි 3යි B සමානයි කීයද? 2යි වශයෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි යන් ඊගාව ගන්නට. බලන්න දරුවනේ. මේකෙදිත් අපිට සයිස් එක සමානයි තෝරගන්න වෙනවා X ගාවට යන්න. සයිස් අසමාන එකක් එකයි අනිත් එක දෙකයි. Y අයාගේ සයිස් එක සමානයි. එහෙනම් දැන් අපි සමීකරණ දෙක නම් කරගමු. සයිස් එක සමානයි ලකුණුත් සමානයි. එහෙනම් සමීකරණ අඩු කරන්න ඕනේ. අඩු කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාව තමයි දරුවනේ ලොකු සමීකරණයෙන් පොඩි සමීකරණය තමයි අඩු කරන්නේ. කවුද මෙතන ලොකු සමීකරණේ? මෙන්න මෙයා. ඇයි අට ලොකුයිනේ. එහෙනම් මම තීරණය කරනවා පළවෙනි සමීකරණයෙන් අඩු කරන්න දෙවෙනි සමීකරණය. කවුද පළවෙනි සමීකරණය? X දන්න Y අඩු කිරීම දැම්ම ගමන් VG භාගවල මතකනේ අපි පැහැදිලි කරගත්තා වරහණක් දාන්න ඕනේ 2x ධන y සමානයි 8 ඍණ 2 එනවා දැන් ඍණ වලින් වරහන් ඉවත් කරන්න x ධන y ඍණ වලින් ඉවත් කරන්න ඍණ 2x ඍණ වලින් ඉවත් කරන්න ඍණ y සමානයි කීයද 6යි සමානයි කීයද 6යි දැන් මොකද වෙන්නේ ධන y ට ඍණ y කැපිලා යනවා x ඍණ 2x අතර වෙනස කීයද ඍණ x සමානයි මොන 6යිද ධන 6යි එහෙනම් x සමානයි කීයද ඍණ 6යි ඍණ x කියන්නේ ඍණ 6 ධන 6යි නම් x කියන්නේ ඍණ 6ක් වෙනවා පැහැදිලි නේද ඒක බොහොම සරල කතාවක් හරි අපි යන් ඉස්සරහට එහෙනම් අපි ඊගාවට ලියනවා x සමානයි ඍණ 6 නම් එකෙහි ආදේශය දෙකට උනත් ආදේශ කරන්න පුළුවන් කැමති එකට ආදේශ කරන්න පුළුවන් x ධන y සමානයි කීයද x ධන y සමානයි 8යි එහෙනම් x කියන්නේ ඍණ 6යි ධන y සමානයි 8යි ඍණ 6 යවන්න එහා පැත්තට යන මොන 6ක් වෙනවද ධන 6ක් වෙනවා y සමානයි කීයද 14යි අපිට කියන්න පුළුවන් උත්තර දෙක x සමානයි ඍණ 6යි y සමානයි 14යි කියලා y සමානයි කීයද 14යි කියලා කියන්න පුළුවන් බොහොම සරලයි මේ වෙද්දී අපි අද දවසට අදාළ වීඩියෝ පන්තියේ වැඩ අවසන් දරුවන්ට පුළුවන් හරි වැද්දි දාගන්න ඒ වගේම ඔබට සටහනක් තියෙනවා මේක සම්පූර්ණ කරන්න පුළුවන් වීඩියෝ නරඹපු දිනය වෙලාව දෙමාපිය අධීක්ෂණය දාලා දෙමාපිය අස්සන මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙනවා මනම් අපේ දරුව හැමෝටම සුබ සතියක් ආයුබෝවන් දුවේ පුතේ